ඉස්කෝලේ ගිහින් තියනවද වැස්සකටවත් එහෙම වැස්සකට හරි ඉස්කෝලේ ගිය කෙනෙකුට ඉස්කෝල ගුරුවරුන්ට කාලකන්ණි කියන ආමන්ත්‍රණය කරන එක කුමන හෝ පදනමක් මත අනුමත කරන්න පුළුවන්ද දැන් ගුරුවරයෙකුට කාලකන්ණියෙක් මූසලෙක් තිරිසනෙක් වගේ වචන පාවිච්චි කරන්න පුළුවන් නොහොබිනා තාලයට පුද්ගලයෙක් ගුරු වෘත්තියේ නියැලෙන අතරවාරයේ එහෙම හැසිරෙනවා නම් කෙනෙකුට කියන්න පුළුවන් මූ ගුරුවරයෙක් නෙමෙයි මහා කාලකන්ණියෙක් මූ ගුරුවරයෙක් නෙමෙයි මහා මූසලෙක් මූ ගුරුවරයෙක් නෙමෙයි මහා තිරිසනෙක් කියලා ඊට විශාල කැපකිරීමක් කරගෙන මේ වසංගතයක් වගේ එකක් මැද්දේ තමන්ගේ අතින් අවශ්‍ය කරන පහසුකම් ටික සපයාගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් සම්බන්ධයෙන් මේ කාලකන්ණි කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්ද වැස්සකට හරි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන කෙනෙකුට ගුරුවරු හැඳින්වීම සඳහා කාලකන්ණි කියන වචනය භාවිත කිරීම සම්බන්ධයෙන් අපිට නොසලකා හරින්න හෝ එහෙම නැත්නම් ඒක වැඩි ගණනකට නොගන්නට තිබුණා සාමාන්‍ය අවස්ථාවක සාමාන්‍ය මිනිස්සෙක් හරි ඇමති කෙනෙක්ම වේවා සාමාන්‍ය වෙලාවක සඳහන් කරානම් ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මේ ප්‍රකාශය සිද්ධ කරන්නේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍ය මණ්ඩලය ඒ කියන්නේ කැබිනට් එක මේකේ ප්‍රධානියා ජනාධිපතිවරයා සියලුම කැබිනට් අමාත්‍යවරු මෙහි සමාජජකයන් බවට පත්වෙනවා ඒ වගේම කැබිනට් එක මේ අමාත්‍ය මණ්ඩලය විධායකය හැටියටයි හඳුන්වන්නේ රටේ විධායකය ගන්න තීන්දුව තීරණ සම්බන්ධයෙන් ජනතාවට දැනුම් දෙන්න තියෙන නිල ප්‍රවෘත්ති සාකච්ඡාව තමයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාව ඒ මාධ්‍ය සාකච්ඡාවේදී කියන හැම දෙයක්ම ඉස්පිල්ලක් පාපිල්ලක් පාසා හැම දෙයක්ම රජයේ නිල ස්ථාවරයේ බවට පත් වෙනවා සාමාන්‍ය ඇමතිවරයෙකුට හෝ සාමාන්‍ය මන්ත්‍රීවරයෙකුට වෙන තැනක මොකක් හරි මතයක් දරන්න පුළුවන්. එතකොට ඇඟ බේරා ගන්න ආණ්ඩුවේ අනික් පාර්ශවයට කියන්න පුළුවන් කතාව තමයි ඒක එතුමගේ පුද්ගලික අදහස. මොකද මේ ප්‍රකාශය කරලා තියෙන්නේ කොමල ගෙදරක ගිහින් එන ගමන්, මගුල් ගෙදරක ගිහින් එන ගමන්, දානෙකට මානෙකට කොටහලුවකට පින්කමකට වැසිකිළියකට ගිහින් එන ගමන් දක්වන අදහසක් නම් බැහැර කරන්න පුළුවන්. ඒක ඔහුගේ පුද්ගලික අදහස කියලා. නමුත් අමාත්‍ය මණ්ඩලය විධායකය සාමූහිකව ගනු ලබන තීරණ සම්බන්ධයෙන් දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී සිදු කරුණු ලබන සියලුම ප්‍රකාශ සම්බන්ධයෙන් අර අමාත්‍ය මණ්ඩලය සාමූහිකව බැඳිලා ඉන්නවා. ඒක ටිකක් ගණනකට ගන්න ඕනේ. මොකද මේක ආණ්ඩුවේ නිල ස්ථාවරය නිසා ජනාධිපතිවරයා අගමැතිවරයා සමස් අමාත්‍ය මණ්ඩලය මේ ගුරුවරු සම්බන්ධයෙන් දරන මතය තමයි මේ කෙහෙලිය කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම තවත් රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන දිලුම් අමුණුගම වරක සඳහන් කර තිබුණා මුළු ලංකාවටම ඔන්ලයින් ගන්නන්න එක ගුරුවරයෙක් ප්‍රමාණවත් බව. අත වශයෙන් මේ වගේ ප්‍රකාශ ගැන අපිට අනුකම්පාවක් තමයි දක්වන්න තියෙන්නේ. ඉස්කෝලේ ගිහින් තියනවා නම් ගණිතය, විද්‍යාව, බුද්ධාගම, සමාජ අධ්‍යයනය, භූගෝලය වෙන මොනවා හරි එහෙම විෂයන් ඉගෙනගෙන තියනවා නම් එතකොට තේරෙන්න ඕනේ ඒක ඇත්තටම ඒක තේරෙන ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕනේ මේ ඔක්කොම එක ගුරුවරයෙකුට උගන්වන්න බැරි බව. ඒක ප්‍රායෝගික නැති බව. විශ්වකර්ම ගුරුවරයෙක් රටේ හිටියත් ඒ ගුරුවරයාට මේ 43 ලක්ෂයක් වෙච්ච දරුවන්ට ඉගැන්වීමේ වැඩපිළිවෙලකුත් අද වෙනකන් වර්තමාන ආණ්ඩුව හදලා නැති බව අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා දිලුම්ගේ ප්‍රකාශය අනුකම්පා සහගතව බැහැර කරමින් අපි ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ලගේ ආණ්ඩුවේ නිල ස්ථාවරය සම්බන්ධ ප්‍රකාශය හරියට කියවා ගමු. දැන් එක්තරා විදිහකට මේ වගේ ප්‍රකාශයක් කරන්න ආණ්ඩුවට නිල අයිතියක් තියෙනවා. හේතුව තමයි අපි බඩගෙන නොහිතා රට ගැන හිතමු කියලා තමයි මේ අතිශය ඉහළ ජනවර්ම ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේ ජනවරම ලබා දෙන්නේ අපි ඕනෑම කැපකිරීමක් සිද්ධ කරන්නට සූදානම් බව සඳහන් කරමින්. එක පැත්තකින් ගිහිල්ලා අපි ඕනෑම කැපකිරීමක් කරන්න ලෑස්ති කියලා ඡන්ද දීලා ඇවිල්ලා අනිත් පැත්තෙන් වැටුප් විෂමතා වළක්වන්න කියලා වර්ජණය කරන එක උද්ඝෝෂණය කරන එක වගේ එකක් ඒක ගැලපෙන්නේ නැහැ. ඒ අර්ථයෙන් ගත්තම අර උඹලා කලින් කිව්වේ ඕන කැපකිරීමක් කරන්න ලෑස්ති කියලානේ. දැන් මේ මොකද්ද කියන්නේ? මේක කාලකන්ණි කතා කියන්න එපා කියලා ප්‍රකාශයක් කරන එක ආණ්ඩුව ඒක ඊටාම සාධාරණ ප්‍රකාශයක්. අපි මේ ජනවර්ම සහ ජනවර්ම ලබා දුන් පාර්ශ්වය දැන් හැසිරෙන ආකාරය පිළිබඳව කතා කරනකොට. එතකොට ඡන්දෙ දුන්න ගුරුවරුන්ට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ මේ වැටුප් විෂමතා හෝ වෙනත් යම් කිසි පහසුවක් ඉල්ලා උද්ඝෝෂණය කරන්න කියන එකයි අපිට පිට ඉඳන් බැලුවම තේරෙන්නේ. ඒ වගේම මේ ජනවර්ම ඇතුලේ තිබෙන තවත් ප්‍රධානතම ඉල්ලීම
ඉල්ලීමක් තමයි ප්‍රධානතම අනුමැතියක් තමයි දැඩි තීන්දුව తీරන ගන්න හිට්ලර් වගේ මිනිහෙක් වෙන්න කියන එක. එතකොට දැඩි තීන්දුව తీරන අරගෙන රටක් පාලනය කරනකොට රාජ්‍ය නායකයා ඔහු ආණ්ඩුව තමයි තීරණය කරන්නේ කවුද කාටද ගෙවන්නේ. දොස්තරලට කොච්චර ගෙවනවද? නර්ස්ලට කොච්චර ගෙවනවද? ගුරුවරුන්ට කොච්චර ගෙවනවද? හමුදාවට කොච්චර ගෙවනවද? එතකොට නර්ස් කෙනෙක්ගේ X කියන ග්‍රේඩ් එකේ ඉන්න නර්ස් කෙනෙකුට මෙච්චරක් ගෙවනකොට ගුරු සේවයේ ඒ සමපාතම X කියන ග්‍රේඩ් එකේ ඉන්න ගුරුවරයෙකුට මෙච්චරක් ගෙවන්නේ මෙතන විෂමතාවයක් තියෙනවා මේක සමාන කරන්න කියලා ඉල්ලන්න බෑ. මොකද ඒ අවස්ථානෝචිතව ඒ අවස්ථා දේවල් තීන්දුව කිරීමේ බලය දැඩි තීරණ ගැනීමේ බලය ඉහළ ජනවරමකින් රජයට පවරා දී තිබෙන නිසා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න ඡන්දෙ දුන්න ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයක් කෙහෙලිය රඹුක් වැල්ලලා දිලුම් මමුණු ගමලා ඇමතිවරු කරන්න රටේ ජනතාව ජනවරමක් ලබා දීලා තිබෙනවා. මේ ප්‍රකාශය ඇහිලා ටිකක් වෙලාවකට කල්පනා කර කර ඉන්නකොට මට පුද්ගලිකව හිතිච්ච දෙයක් තමයි සමහර වෙලාවට කෙහෙලිය රඹුක් වැල්ලගේ පැත්තෙන් ඉතාම සාධාරණයි සමහර කාරණා නිසා මේ ගුරුවරු කාලකන්ණි කියලා හිතන එක. ඔබට මතකයි ඔය කෙහෙලිය රඹුක් වැල්ලගේ දරුවෙක් තමයි ඉහළ අහසේදී ගුවන් යානයක දොරක් විවෘත කරන්න ගියේ මූත්‍රා කරන්න කියලා. අවුරුදු 13ක් විතර ඉස්කෝලේ ගියාට පස්සේ වැසිකිළියක දොරක් සහ හදිසි පිටවීමේ දොරක් කියන දෙකක් වෙන්කොට හඳුනා ගන්න අකුරු ටික කියව ගන්න සංඥා ටික කියව ගන්න තරම් දැනුමක් ලබා දීලා නැත්තම් මේ කාලකන්ණි මේ ළමයා තියාගෙන අවුරුදු 13ක් මොනවද කෙරුවේ කියලා හිතෙන්න පුළුවන්. ඒ වගේම ඔය කේලි රඹුකල්ල ඇමතිවරයා මේ බට්ට පනින්න ගිහිල්ලා කකුල කඩාගත්ත වෙලාවේ ඔහු ඇඳේ නිදාගෙන ඉන්නකොට කල්පනා වෙන්නේ නැති මේ කාලකන්ණි ගුරුවරු අපිට හරියට ඉගැන්නුවා නම් ගුණහපත්කම් කියලා දුන්නා නම් මේ විදිහට බට්ට පනින්න ගිහිල්ලා කකුල් කැඩෙන්නේ නැහෙනි කියලා. පුද්ගලිකවත් ඔහුට ගුරුවරුන් සම්බන්ධයෙන් යම් විවේචනයක් ඇති. උසස් පෙළින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු 3ක් හෝ 4ක් විශ්වවිද්‍යාලය තුල යම් විෂයක් සම්බන්ධයෙන් ප්‍රවීණතාවයක් ලබාගෙන ගුරු සේවයට ඇතුළත් වුණාට පස්සේ ඔවුන්ට ලැබෙන වැටුප රුපියල් 33000ක් විතර මුදලක් වෙන්නේ. ඒ වගේම විද්‍යාපීඨ ගුරුවරු කියලා කියන්නේ ඉගැන්වීම සම්බන්ධයෙන් සුවිශේෂී නිපුණතාවයක් ඇති කරන ගුරුවරුන්ට යම් විෂයක් සම්බන්ධයෙන් ඔවුන්ට දැනුමක් සහ පුහුණුවක් දීර්ඝ කාලයක් තිස්සේ ලබා දීමෙන් පස්සේ තමයි පාසල්වලට උගන්වන්න එවන්නේ. අලුතෙන් එන විද්‍යාපීඨ ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 37000ක් විතර. රාජ්‍ය සේවයේ කම්කරුවෙකුගේ රියදුරෙකුගේ පියන් කෙනෙකුගේ වැටුප මේ වැටුපට සමාන්තරයි. මේ වැටුපට වඩා වැඩි උනත් අඩු වෙන්නේ නැති බව ඔබ දන්නවා. ඒ වගේම ගුරු සේවයේ දීර්ඝ කාලයක් රැකියාව කරලා ග්‍රේඩ් 1 ටීචර් කෙනෙක් බවට පත් වුණොත් මේ ග්‍රේඩ් 1 ටීචර් කෙනෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි සහ ඒක ඉතා ඉක්මනින් වෙන්න බැරි බව ඔබ දන්නවා. රුපියල් 65000ක විතර වැටුපක් තමයි ලබා ගන්න පුළුවන් වෙන්නේ. විදුහල්පති ශ්‍රේණියේ ග්‍රේඩ් 1 විදුහල්පතිවරයෙකුට කිසිඳු හේතුවක් මත රුපියල් 85000ක විතර වැටුපක් ඉක්මවා යාමේ හැකියාවක් නැහැ. මේ වැටුප් පරිමාණයට පැමිණෙන්න මේ වැටුප් සීමාවට එන්න විදුහල්පතිවරයෙක් විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන කාලය දක්වා බලා සිටිය යුතුයි. රටේ සාතිශ්‍රය බහුතරයක් ගුරුවරු රුපියල් 35000 40000 45000 50000 වගේ වැටුප් සීමාවන් වල තමයි කැරකෙමින් තිබෙන්නේ. එතකොට මේ කාලකන්ණි ගුරුවරු ඇමතිවරු තරම් පින්වන්ත නැති බව අපි මතක තියාගන්න ඕනි. වැටුප් පැත්තෙන් ගත්තත් වෙනත් පහසුකම් පැත්තෙන් ගත්තත් අනික් පැත්තෙන් Tamange ජීවිතේ පැත්තෙන් ගත්තත් කෙහෙලිය රඹුකල්ලගේ මේ කාලකන්ණි කතාව එළියට එන්නේ ඔන්ලයින් උගන්වපු ගුරුවරු ඔන්ලයින් ඉගැන්වීම් වලින් මිදෙන්න තීරණය කළා සුවිශේෂී ඉල්ලීම් මත කියන ප්‍රකාශයත් එක්ක. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතා සිදු කරනු ලැබූ ප්‍රකාශයට අනුව මේ වන විට පාසල් දසදහසකට ෆයිබර් ඔප්ටික් පහසුකම ලබා දී තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයා එම කතාවේදීම ප්‍රකාශ කරා දුරස්ථ අධ්‍යාපනය සහ මාර්ගගත අධ්‍යාපන පහසුකම් සඳහා සියලුම පහසුකම් ශිෂ්‍යයින්ට සහ ගුරුවරුන්ට ලබා දීලා තියෙනවා කියලා. මේ කතාවෙත් සත්‍ය සත්‍යතාවයේ මොකක්ද කියන කාරණාව මට වඩා හොඳට ගුරුවරු වෙන ඔබත් ශිෂ්‍ය ශිෂ්‍යාව වෙන ඔබත් දෙමව්පියෝ වෙන ඔබත් මං හිතන්නේ දන්නවා. ඒ විතරක් නෙමෙයි මේ ඔන්ලයින් ඉගැන්වීමට අදාළ කරන ලෙසන් නෝට් එකක්වත් ගයිඩ්ලයින් එකක්වත් කිසි දෙයක් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ අධ්‍යාපන දෙපාර්තමේන්තුව හෝ ගුරුවරුන්ට ලබා දීලත් නැහැ. 2020 පළවෙනි රැල්ල ඇවිල්ලා මාර්තු මාසේ රට වහන්න ගත්ත වෙලාවේ ඉස්කෝල ටික දඩබඩ ගාලා වහලා දානව ඇරෙන්න එතනින් එහාට දරුවන්ට උගන්වන්නේ කොහොමද කියලා ආණ්ඩුවට අදහසක් තිබුණ නැහැ. මාස ගාණක් යනකන් නිර්මාණශීලී ගුරුවරු ස්වේච්ඡාවෙන් මැදිහත් වෙලා තමයි
තමයි මේ ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමවේද ආරම්භ කළේ. අඩුම තරමේ ආණ්ඩුවට හැකියාවක් තිබෙනවා මේ ගුරුවරුන් සහ දරුවන් වෙනුවෙන් සුවිශේෂී වූ ඩේටා පැකේජ් එකක් හඳුන්වා දෙන්න මේ අධ්‍යාපන කටයුතු සඳහා. එහෙම ඩේටා පැකේජ් එකක් හඳුන්වා දීම සඳහාවත් ආණ්ඩුව මැදිහත් උනේ නැහැ. මේ පැන්ඩමික් එක ඇතුලේ අතිශයින්ම ඉහළම ලාභයක් ලැබපු ව්‍යාපාරයක් තමයි ටෙලිකමියුනිකේෂන් බිස්නස් එක. මේ සමාගම් 3කට 4කට නිසි නින්දේ මේ අපහසුතාවය පාවිච්චි කරලා හම්බ කරගන්න ඉඩ දීලා ආණ්ඩුව මේක උඹලට ඕනනම් උගන්නපල්ලා උඹලට ඕනනම් ඉගෙන ගනිල්ලා කියන රැල්ලේ යන්න ඉඩ ඇරලා බලාගෙන හිටියා. මම ඔබට මුලිනුත් සඳහන් කරා මේ ගුරුවරුන්ගේ මූලිකම ඉල්ලීම බවට පත් වෙන්නේ වැටුප් විෂමතා ඉවත් කිරීම කියන කාරණාව. වැටුප් වැඩිවීමක් හෝ දීමනා ලබා දීමක් නෙවෙයි ඉල්ලන්නේ. නමුත් මේ පැන්ඩමික් එක ඇතුලේ පාර්ශව කීපයක් වැටුප් වැඩිවීම සහ අතිරේක දීමනා ඉල්ලා සිටියා වෛද්‍යවරුන් සහ හෙදියන් ඇතුළුව. සමහර විට තමන්ගේ දරුවෝ ඉගෙනගෙන ඉවර නිසා, සමහර විට තමන්ගේ දරුවෝ මේ රටේ ඉගෙන ගන්නේ නැති නිසා, සමහර විට තමන්ට දරුවෝ නැති නිසා, එහෙම නැත්නම් අවම වශයෙන් තමනුත් ඉගෙන ගන්න නැති නිසා මේ ඉගෙන ගන්නවා කියන එකේ වටිනාකමක් අබමල් රින්වක් දැනෙන්නේ නැති නිසා මේ අධ්‍යාපන ක්‍රමයේ බිඳ වැටෙන්නට තරම් ප්‍රධාන පෙළේ ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙන මේ කාරණාව සම්බන්ධයෙන් සංවේදී නොවනවා ඇති. මම ඔබට අවස්ථා කීපයකදීම කිව්වා මේ ගුරුවරු කාලකන්ණි වුණාට ඇමතිවරු හරි පින්මන්තයි කියලා. වෙන හරිහමං රටක ඇමතිවරයෙක් මේ ගුරුවරුන්ට කාලකන්ණි කියලා ආමන්ත්‍රණය කරා නම් මිත්‍රවරුනි පැය 24ක්වත් ඒ ඇමතිවරයාට ඒ ඇමතිකමේ ඉන්න හම්බෙන්නේ නැහැ. ගුරුවරු පාරට බහිනවා, ශිෂ්‍යෝ පාරට බහිනවා, දෙමව්පියෝ පාරට බහිනවා, විපක්ෂයේ පාරට බහිනවා. තමන් වග වෙන තමන්ගේ අගමැතිවරයා හෝ ජනාධිපතිවරයා කතා කරලා කියනවා තමුසෙ මහ බූරුවෙක් කෝයි ඔය වගේ කතා කියනවාද මාධ්‍ය සාකච්ඡාවල කරුණා කරලා ඉල්ලාස් වල යනවා තමුසෙ මේ ආණ්ඩුවේ තියාගත්තුත් මේ ආණ්ඩුව අපිට වැඩිකල් දුවන්න වෙන්නේ නැහැ කියලා. ඔය කුමන හෝ ආකාරයකින් ඔය ඇමතිට පැය 24ක් ඉන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ ඇමතිකමෙන් සහ දේශපාලනයේ ප්‍රමුඛ පෙළේ වගකීම් හැම එකකින්ම වගේ අයින් කරලා පැත්තකට දානවා. ගුරුවරු කාලකන්ණි වුණාට ඇමතිවරු හරි පින්වන්තයි. ඔය වගේ කතා එකක් නෙමේ 100ක් කිව්වත් පහුවදාට ඊටත් වඩා බලසම්පන්න විදිහට ඒ ඇමතිකම් දරාගෙන ඉන්න හැකියාවක් මේ රටවල් ඇතුලේ තියෙනවා. ගුරුවරුන්ට කාලකන්ණි කියලා බැන්නම ගුරුවරු විශාල ප්‍රමාණයකුත් මේ ඇමතිවරයාට අපකීර්තියක් අත් වෙන්නේ නැති වෙන්න, මේ ඇමතිවරයාට අගතියක් වෙන්නේ නැති වෙන්න ඒ ඇමතිවරයා රැකීමේ පලිහක් හැටියට සමාජ මාධ්‍ය ඇතුලේ වැඩ කරමින් ඉන්නවා අපිට දකින්න පුළුවන්. වර්තමාන ආණ්ඩුව පිහිටවලා තිබෙන ප්‍රධානතම දේශපාලන පක්ෂය නිර්මාණය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආභාෂය ඇතිව සංග වෙද ගුරු ගොවි කම්කරු තමයි මේකේ පදනම. එතකොට දැන් සඳ වෙද කාලකන්ණි ගොවි කම්කරු කියලා පංචමහා බලවේගයක් දැන් ආණ්ඩුව නිර්මාණය කරගෙන ඉන්නවා. කෙහෙලිය රඹුක්වැල්ලත් දිලුම් අමුණුගමත් චන්ද දිනල ඇවිල්ලා ඉන්න මහනුවර දිස්ත්‍රික්කේ තෙල්දෙනියේ එහා කෙළවරේ හසලක එහා කෙළවරේ ගම්පොළ මායිමේ ප්‍රධාන මාර්ගවලින් අස්සට හැතක්ම ගානක් එහාට මෙහාට වුණාට පස්සේ මහනුවර මහ නගරයෙන් කිලෝමීටර කීපයක් එහාට මෙහාට ගියාට පස්සේ තියෙන පාසල්වල තත්වය ඔය කෙහෙලියලා හිතාගෙන ඉන්න සුකෝපභෝගී පන්නේ තත්වයක් නොවන බව කෙහෙලියලා නොදන්නව ඇති සමහර විට ඔවුන් ඒ දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරු වුණාට. අවසනුව අපි සියලු දෙනා තේරුම් ගත යුතු කාරණාව තමයි ගුරුවරුන්ටත් දරුවන්ටත් ඉගැන්වීමට සහ ඉගෙන ගැනීමට පහසුකම් සැලසිය යුතුව තිබෙන ආණ්ඩුවක් ඔවුන්ට අවශ්‍ය අවම පහසුකමවත් ලබා දීමට අවශ්‍ය කරන තත්ත්වයන් නිර්මාණය නොකර කාලකන්ණි 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 ගගා රජය නිල ප්‍රකාශ සිදු කරමින් තැන් තැන්වල යාම ඉතාම ජුජුප්සාජනක කාරණයක්. නිලිමාංශ පිළිබඳ විශේෂඥ ඇමති තුමනි ඔබේ ප්‍රකාශය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. අපි ආය දවසක හම්බෙමු.